මද ඉන්නේ ත ික කුන් ්‍රසිද යක්ක් දිස් ්‍රික් ක ර කරන්ද ගවට හනි කරන ලිබ ද හ යක් පිබදව. ර කද නවාගේ හනය පිළිදවයි තිං රදනකරනවා රැඩ සින සමග. රෝසකඳ පනුවකින මේ කෘුමී සතාගේ ලක්ෂණ කොයි වගේද, අපි සත ැන් අඳනාගෙන. මෙැම පැදිි පරත්වන කුරුද වගගේ බහලෝ දක්න ලබන ක්‍ර හණයක්ක් රෝසක පනවාගේ හනිය. අපි රෝසකන්ඳ පණුවාකල හඳුන්න්නේ මේ කානිී කරන පණවා කළු හිසක් සහිත රෝස පැති සරේඩයක් සහිත සෙන්ටිමිට දෙදක් පමන දිග කීටෙක් රෝසකන්ද පනවා නමින් අපි හඳන්න ලො. එතකට මේ රෝසකඳ පනවා පොළවටාසන්න මුල් සහ කන්ද තුළ කඳත් පොත් තරජීවත්තමින් ඒ පටක කොට ස් කාදමීම නිසාතයි මේ හානි සිද්ධුව වෙන්නේ එතැදි පණවා ආහාරයට ගැනීම නිසා දුමරුපාට පඳුරෙන් විසිරිලා බිමටල තියනො දැකින්න පුළුවන් එතැින් අපිට පුළන් මේ රෝසකන්තනවාුදු පන්දුර ඉන්නවා කියලා හරියටම දැනගන්න. දුමුරු පාට කුඩු මගින්. එතකොට මෙතැන්දි මේ රෝසකඳ පනවා මාස දෙකක් තුනක් කුරුන්තු පදුර ජීවත්තය නොයි. එතන්දි තමයි කර දර සිද වන තැද ගස් ඩා වැටීමගේ දෙේවල් සිදුවන පුළුවන් එතවට මේ කුරුදු රෝසකත පණුවාගේ සුහුම්ඹුල්ල අවස්ථාව වැඩහිට අවස්ථාව අපිහඳුන්න නො ඉංග්‍රීසින් කලියවින් මොත් කියලාල කියන සලබයක් නමුත් මේ සලබයාවිනිවිධ පෙනෙන පිහාටු සහිත සලබෙක් සෙන්ටිමිට එකක් පමණ දිග සලබයක් ඉක්මනින් පියාසර කරන්න බොහෝ විට ගොබීන්ට මේ සලබයා හඳුනාගත් නමාරුයි දැකගන්න අමාරුයි නමුත් සලබයා කීටවස්ථාව තමයි කුරුදු න්ද ජීවත්වයෙන්නේ ොහොද ගඳරගන්න පුළලන් මේ සලබයාගේ බිතර බිතර තමයි කුරුදුකන්දේ පාදස්ත කොටසේ. එතැදි ඒ පාදස්කොටස බිතර මින් පැසන ඇතරන කිය පනුව තයි කුන්ඳ වගට හානි කරන්නේ මාස දෙකත්වනක් කුරුදුකන්දේ ජීවත්ත ෙනවා. ඊට පස්සේ පිලලා වස් ාට පත් න ස හ ල් වස්ථාට පත්වේ. සඳ පනුගේ හානිය ලක්‍ෂණ කොයි වගේ අපි දැන් ඒගෙන යො දැ මේතියෙන්නේ රෝසකඳපනුවාගේ හානිය මුලින්ම ගොවි මහතුරන්ට දකගන්න පුුවන් ආකාරය. දැඔබට පේනවා ඇති මේ පානිය ඇතිවෙන්නේ කුරුන්දු පන්ුරේ මුල පෑදුන හම මේ විදිර කුරුදු පන්දුරේ මුල්ල පොේ මතුපිට පෑදුනහම තමයි මේ හානිය සිද්ධ වෙන්නේ නැට හොඳින්ම දකනන්න පුලා දුරප පට කුඩ. විසිරිලා තියනො මේ රෝසකන්ඳ පණුවාගේ හානිය නිසා දැ මේ කුඩු කියන්නේ රෝසඳ රෝසකඳ පණවා මුලේ ඇතුළේ පොත්ව සහ අරටු අතර කොටස් කාදමීම නිසා ඇතිවන ද්‍රව්ය සහ ඔවුන්ගේ උන්ගේ මල ද්‍රව්වේ මේකෙන් අපි ලේ මහඳරගන්න පුුවන් රෝසකඳ පනුවගේ හානය කියලා මේ කුඩුදු පොඳර තියෙන්නේ දැන් මේ ඔබට පේන්නේ ස කඳප පනුවාගේ හානිය දරුණු ලෙස ඇතිවෙලා ගක් මැරේගිය ආකාරය දැ මේ පේනො කොළ විරිලාගේ හිල්ල දැ මෙතනිංහට මේ ගහ තවත්තුරටක් පවතින්න බැහැ අනිවාර්රයම මේ ගහ මැරෙනවා. එක තමයි අවසාන ප්‍රතිඵලය මේ රස කඳපනවාගේ හානිය දැම් මැරීගිය කුරුදුෂාගේ මුලදිහා බැලුත් අපිට පේනො රෝස කඳ පනවා කරපු හානිිය. ට අපිේන සම්ූර්න මුල දිර ගස්තියන තුරවෙච්ච කොටසුත් දිීපත්තිවම නිසාතම මේ ගහ මෙතලින් මැරීමට පට ගන්නේ දැන් තවදරලා මේ ගහෙන් ගහ මැරිීගාට පස්ස මෙතනින් අලුත් අංකුරෙන්න්න ඒක නිසා මෙතනින් එයාට මේ පඳුරම විනාසේ මතයි මේ රෝසකඳ පනුවාගේ හානි ප්‍රධාන ලක්ෂණය මුළු පඳදරුම අවසානය විනාසය කුල්දුවකාට හනිකන රෝසකඳපනුවාගේ ආන මර්ධනය කරන්නකුයි වගේට මේ ර්ධනය කරන්න සඳහා ගතතියුතු ක්‍රියාමාර්ග මොනාද අපි දැන් ඒ ගැන යොමු ද තිෙන්නේ කුරුදු පුරේ පාමුල අහිතකර ලෙස වල් පැල නෙලීම නිසා පොවේ මතුවී තිබෙන ස්වරූපයක් ඉතින් දම් මෙතන්දි මේ කුන්දු රෝසකන්ට පනුව මර්ධනය කර එක ක්‍රමයක් තමයි මෙන්න මේ කුරුන්දු පාදස්තේ මතුවවෙච පාදස්තය පස්ස වලින් වසාදමීම ට පන ති මා මකනම මේක ලේසිෙන් කරන්න පුුවන් නමුත් මෙතර බෑයුම්විටම නිසා මේකට කාමරයි කරන්න එකක නිසා මේ යටිපැත්තෙන් ගල් පේලියක් තියලා මේර පාදස්තය සම්පෝලෙන් වැසියල විදියට පස්දවලින් පුරුවවන්න ඕන. දැන් ඊට පස්සේ කුරන්දු පාමලට පස් දැමීමෙන් සිදුවෙන්නන්නේ මොකක්ද. එතකොට පස්දමීම නිසා කුරුදු පාදස්තින්න පෝසකඳ පණවා අම මේයන පස්දමීම නිසා. ට අමත රව මේ පෑදිච්ච මුලෙන් මුලේ තියෙන රිකිලිවලින් එන මුල් අර අලුතෙන්දමපු පස්සලට සවිවීම නිසා කුරුදු ගහ සාරවත්ව වැැවෙනවා. ඒක නිසා මේ කුරුදු රෝසගඳකක් පනුවාගේ හානිය වෙච්ච හානිිය නවත්ත ගඩනම් පස්දමීමක්‍රමේ ඉතාම හොඳ ක්‍රමයක් වසිෙන් අපිට සැලගන්න පුළන් මේ මෙතැකරු පරර්ේෂණ වලින් සසිටර අනුවක සාර්ථකත්යක් ති බ පිටි කියන්න ො දැම්මල මේ මට්ටමට පස් දැම්මට දැම්මට පස කුන්දු පඳුර පහමුලට කුරදු පන්දුරේයාර පාදස්තේ හොඳින් වෙහිල දන්න ඉට පස්සේ රෝසකන් පනුවට හානි කරන්න බෑ මේ කුරුදු පදුරේ පාදස්තයට ඒවගේම කුරුදු පඳුරේ අලුතිං මුල්ලවිල්ල මේ අලු ත්‍රිකිිලි ෝලිින් පසට හොඳින් සවි වෙලා සරුසාරට මේ කුදු පන්දුර සාර්ථක වැඩෙනවා මේ මට්ටමටම පස් සකස් කරන්න ඕන පොඩ්ඩක්ත් මේ ක්ත් ප කුරුන්දු පන්දු පාදස්තය මතු නොවේ තිබෙන විදිර පසදාන්නවා එකතම අවසානය අපි කරන්න රෝස්කත පනුවගේ හානි වැඩිවෙන් එක හේතුවක්තමයි අපි අනුගමනය කරන්න වල්පල නෙලීමේ ක්‍රමයෙන් දැ මෙතැදි අපිට පේනවා උදල්ෙන් වල්පන නෙලීමේදී පන්දුරේ පාමමුල පුළුවන්තරන් හැයනවා නැතැදි බලන්න මේ මේවා කීපස රැකන්නකට පඳුරේ පාමල පසෙන් උඩට මතු වෙලයනවා. ඒක නිසා අපි වීට වල්මර්ද නයේදී කුදු වගාවේ මේ විදියට කරොත් මේ රෝසකඳපණවාගේ පැවත්මට හොඳ පරිසරයක් ඇති වෙනවා ඒකනිසා මේ විජර කරන්න ඇැතු අපි ඊළඟට විකල් පයක්වොසහ වෙන ක්‍රමය අපි හඳුන්නාාවෙන දැන් කලින් සොඳහ කරපු විදිහයට උදල්ලෙන් වල්පල නිෙලීමේදී පස බුරුල්ලෙලා පස හෝදාගනමට වැඩ ඒ වගේ රෝසකන්ටපන්ුවාගේ හනියත් වැඩුවෙන්න්න පුළුවන් දැම මෙතැදදි මීළග ක්‍රමේද අප න්තරයක් මගින් වල්පල නඩිමිදිි කරන්නේ වල්පල සම්පූර්යම විනාස කර නැතුව පොළවට අගල් දෙකක් තුනක් උඩින් වල්පල කපාදමීම තමයි කරන්නේ. එතැදි පස හෝදාෑම වැලක් නොයි වගේම කුරුදු පඳුරේ පාමුල පොළවට පොලේ මුඩ ිස්සම වැලකිිලා තෝකඳපල වගේ හානිත් සෑහෙන දුරට වැලකන මේ කමමගේ රෝසකඳ පනුවගේ හානය මර්ධනය කිරීම සඳහා රසායක මර්ධන ක්‍රමයක් අනුගම කරන්න ඕන අප ඒ ගෙන හල බලු දැන් මේ කුරුන්දුවගේ රෝසකපනවාගේ හානිියයට අපිට පස්දම ක්‍රියාවලි මතිතසම කරන්න බැහැ අපිට සමහම සමහ රස්ථල සිද්ධ වනවා කෘමිනාසක වදන්න එතකොට කරමිනාස්ක වශය අප යොදන්නේ කලෝරපයිරි පොස් අඩංගු ක්‍රමනාාසකයක් එතැති සාන්ද්‍රය වසයෙන් අපි ගන්නන්නේ ජලයලීට එකට ලෝරපයිරි පොස් කමිනාස්ක මිමිට දෙක් කන විදියට. එකන දස ටැන්යක් ප්‍රමයකට ධනවන අපි සිද්දයන මිලිලීට තිස් දෙගක් දාන කලෝරප පයිරිපස් ක්‍රමිනාාසකින් මෙතැන්දි අපි පිළියල කරන්නේ කෘමිනාසක දරාවනේ ලීටර් දහයක් පමණයි එකනිසා අපි එතැන්දි දැම්මේ මිලමීර් විස්ක්ම ප්‍රමායත්තවයි කරෘමනාසකෙන් යොදා ගත්ත. ලීට දහයට දැන් මේ පිළියල කරගත් කලෝරපයිරිපස් ක්‍රමනාාසක මිශ්‍රණය මෙයාආකාරයට පුරුදු පන්දය කුරුදු පන්දරේ පාමමුල හොඳින් තෙමීය නසේ ඉසින් නොන මේ ක්‍රියාවලින් අපිට පුළුවන් අර පස්දාලා වහන බැරි පඳු රෝ සඳහා පාලකමයක්ක් වසෙන් කරම නාසක යොදා ගන්නමේ කුදු වගේ රෝසකත පනවා මර්ධනය කිරීම සඳහා රෝසකඳ පනවාගේ හානිය මර්ධනය කිරීම සඳහා වඩාත් පරිසර හිතකාමික්‍රමයක් තිනවාද අපි ඒ ැනදැන් අහල ලු. දැන් අපට මේ කුරුන්දු වගේේ රෝසකතමව මර්ධනය කිරීම සහ පරිසර හිතකාමි ක්‍රමයක් අපි පරේෂන අත්හදා බැලින්වලින් සාර්ථක වෙලා න එක තමයි ක්‍රමි පෙරමෝන භාවිතා කිරීම. එතැදි අපි කරන්නේ ගැහැනු සතවවි නිකුත් කරන රසායනක ද්‍රවයක් මේක නිකුත් කරන්න පිරිමිසත ආකර්ශණය කිරීම සඳහා ඒ අපි හොයාගෙන අුතෙන් නිපදවල ඒ උගල් වයන් අටවල පිරිිසතුන් විනාශ රීමටතව මේකම දිී කරන්නේ එතකට මේ පරිසරයට සහයන හිකරකමයක් පස සේදී යමක් වෙන්නෙ නෑ. පරිසරහිතකමි කමයක්වස මේක හඳු නා දෙන්න පුළන් නමුත් වෙතෙන්දි මේ කමේ සීමාසයිකම් කේපය පුුත්තියනවා සියට සියක්ම කරුමින් මර්ධනය කිනිීමම සඳ මේ ක්‍රමේ විතරක් ගදාගන්න බෑ මොද හේතු ක්‍රමේ මර්ධනය වෙන්නේ පලිබෝධකයාගේහි පිරිි සතුන් විතරයි. එමගින් ක්‍රම ගාණය ර්ධනයකිරීම සඳ වරුදු කීපයක් පිරෝමෝණේ භාවිතා කරන්න වෙනවා. ඒක නිසා අපි මේක සමෝධානික ක්‍රමයට එදමින් තමයි ර්ථක ප්‍රතිිබල ලබාග පුළුවන්. රෝෂකඳපනුවගේ හානිය පිළබඳ කුරුදු වගකරුවෙක් පැවිස වීමගේ කතක් අපි දැග ගැ යොමුම ම මනෝච් රුණගේත්තේ සේෂස නිලාරරි වශයෙන් සේවය කරන අපේ වත්තේ කුරුදුවක් කර පණහක්තේනවා එ වත්තේ රෝසකඳපනුවගේ හානිිය නිසා සියර් පණහක වගේ අස්සන්නක් අඩුවමක් වුණා අසන්න කඩ වුුණා ඒක නිසා අපි කොසිකර්ම අපනයි කුසිකරම දෙපාතුමේන්තුවට දැනුන්දුන්න හම පලොෝපිටේ කුරුදු පේෂණ ගාරය මගින් එම මහතුරපට මෙහිට පැමිණ පඋදෙස් ලබාදුන්න රෝසකඳ පනවාගේ හානියට කරන්න ඕනු පිළියම් පිළිබඳව එම පිළියම්ට අපි ආත්ම කරගන යන පිට අපරදැන් එමකම මගින් අප අත්වන්න ක්‍රම ක්‍රමයෙන් වැඩීමක් පැඩිවීමක් බල පරප පෙනීගෙන යනුවඒ තත්වය. කුරුදු රෝසකඳ පනවාගේ හානය මර්ධනයකිරීම සඳහ පර්ේශෂන රාශියයක් කුරුදු පර්ශෂණ අයතනීදී දියත් කළ මෙහි ප්‍රතිඵලය කුමක්ද අපි හල බලමු. දැ හත ආකාරයට මේ කුරුදු වගේේ රෝකඳ පනවා වර්ධයකිරනීම සඳහා ක්‍රමක පයක් අපි හඳුනා දුන්න එකක් තමයි පන්දුර පාමල පස්සල යටටකිරීම. වැනික රසාානික් දවශීම තුංගෙනක පරෝන් භාවිතය. එතකට මේ එක ක්‍රමය නනිතන යොදා ගැීම කුදු කඳපනුවා සාර්ථක මර්ධනය කරන්න බෑ මේ තුනම සමෝදානිික මිස්්‍රයක් වසෙන් යොදා ගැනීමින් තමයි සයට සීයක්ම වගේ මේක කරුණන් දගේ විරෝස කඳ පනුවවා මර්ධනය කරන්න පුළුවන්. එතනදී පස්දමින් මතයි මූලක විය යුත්ත බන්දර පාමුලට කෘමිගහනේ වැඩිකාලයට අපි පෙරෝමෝන් භාවිතය යොදාගන්න පස්දැමීම සමගම බගේ පත්දීමම පහසු තැන්වලට ර කලින් පෙන් පෙන් දුු ආකාරයට අපි රසායනකම අනුගමනය කන.ේ තුං ආකාරය සමෝධනනික යොදා ගැනීම අපට පුළලන් කරන්ද ගාව රෝසකඳ පනවා සර්ක ද ප්‍රශ්න තමයි. කුරුදු රෝසකඳපනවා මර්ධනය කිරීම සඳහා යොදාගත හැකි වඩත් සුදුසු ක්‍රමය කුමක් මේ නිව පිර ම කර වනමේ පිනට සාගරාධ්‍යක්ෂ සනවද නාශය පනයන විෂකරමද පාත්මේව එක්දස් අනු පහ නුවර පාර පරදිිකිෙන ඉපිනට. රිතවත් සිකරාධ දිනක සුපුරදදු පරිදි සවසහයට ජාතික රූපවාන්යසේ සංගෝුණු කහන් වැසනක් තුලින් බහම බලපුොත්තති ද ඔබෙන්ක් සම්ගන්.